Kian hai ye. Bohma satutui. Mage rata, mage matru bumiye deshapalane, yahapa disawakata heraviya hakiyai sitana. Me rate metek pavati majara jada vanchanika dushita deshapalana sanskrutiya wenas kala hakiyai sitana. Ese sitamin jathika janabala vegayata shaktiya dahiriya dennata pamini aadaraniya janathawa oba hemadenata mamage gauravaya prashansa upuda karanawa. Obage navasara. E wagema avasarai ape gauravaniya swamin wahanse hari hari ya. Ahenoda poddakwat ahenada ahen nattan naha kiyannako hari etakam man avasara gannan neida etakota welawa ithuru karaganna puluwan hari mage adarine maha janathawagen avasarai podu janathawagen avasarai ඒ වගේම වේදිකාවේ ඉන්න අපේ ජාතික ජනබලවේගයේ ප්‍රධාන නියාමක අනුර සහෝදරයා ඇතුළු විජිත සහෝදරයා මහින්ද සහෝදරයා ප්‍රමුඛ ඒ වගේම ජය වේවා ඇහෙනවද ඒ විධායක සභිකයන් ප්‍රමුඛ විද්වතුන් නීතිඥ ප්‍රජාව කමල් අයියා ඒ වගේම අපේ ජනක මල්ලි සුජීව මල්ලි ග්‍රේෂන් ඇතුළු අපේ ආදරණීය කලාත්මක ප්‍රජාවගෙන් අවසරයි වෛද්‍ය ප්‍රජාව විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්ය ප්‍රජාව ඒ හැමදෙනාගේම අවසරයි ආදරණීය හිතවතුනි මට මේ ඊයේ පෙරේද මතක් වුණා 70 දශකයේ හැත්තෑව දශකේ මම පුංචි කොල්ලෙක් මට මතක හැටියට මගේ මතකයේ නිවැරදි නම් 70 මුල් කාලේ තමයි අපි පුංචි පන්තිවල ඉන්නකොට ඔය මෙට්‍රික් ක්‍රමය ඉස්සලාම අපිට පුරුදු කළේ මේ රටේ ජනතාවට මෙට්‍රික් ක්‍රමය පුරුදු පුහුණු කරන්න ගත්තේ පාසල්වල ඒ කාලෙ වෙන්න ඕන ඊළඟට මට මතකයි අපේ වැඩිහිටියෝ අම්මලා තාත්තලා අපේ රටේ නිදහස් දිනය පෙබරවාරි 4 පවත්වාගෙන හිටියා නමුත් අපිට පුංචි කාලේදී අවුරුදු කීපයක් ජනරජ දිනය පවත්වන්නට සමරන්නට අවස්ථාව ලැබුණා මැයි 22 ඔබට මතක ඇති ඒ වයසේ ඉන්න අයට ඊට පස්සේ මට මතක් වුණා 70 දශකයේ 77 77 විවෘත ආර්ථික දේශපාලන සංස්කෘතියත් එක්ක මට හිතෙනවා අපේ අධ්‍යාත්මය ආත්මය මනස රසවින්දනය සාහිත්‍ය කලා රසාස්වාදය අගාධයට ඇද දමන දේශපාලන සංස්කෘතියක් පටන් ගත්තා කියලා. හැබැයි ඒ දේවල් නෙමෙයි මම මතක් කරන්න යන්නේ. 70 දශකයේ කලාවේ සාහිත්‍යයේ පුනර්ජීවනය. ඔබට මතක ඇති අපි අදටත් කතා කරනවා 70 දශකයේ නිර්මාණය වෙච්ච ගීතය සංගීතය නාට්‍ය සිනමාව පත පොත කවිය මේ හැම දෙයක් ගැනම අද අපි උදම්මනනවා මොකද 70 දශකයේ ඒ නිර්මාණ සදාතනිකයි අදටත් අපිට ඉතිරි වෙලා තියෙනවා බලන්න 1974 පරාක්‍රම නිර්යල්ල නිර්මාණකරුවා සෙක්කුව නාට්‍ය තුලින් කියනවා හරි අපූර්වට අපේ තට්ටු මාරු දේශපාලන ක්‍රමයේ ආනිසංසය ආදිනව මට මතක හැටියට මන් නිවැරදි නම් 1976 ධර්මසිරි බණ්ඩාරනායක මහත්මයා ඒකාධිපති නාට්‍ය තුලින් වේදිකා නාට්‍ය තුලින් කියනවා රාජ්‍ය පාලකයෙකුගේ ඒකාධිපතිත්වයේ කුරිරුකම් ලූෂන් ගුලස්සිංහල මහත්මයා රතු හැට්ටකාරී වේදිකා නාට්‍ය තුල 1974 ඊට පස්සේ ආර් ආර් සමරකෝන් මහත්මයා ඉඩම කැලණිපාලම නාට්‍ය තුලින් අපේ සමාජීය විවිධ දේශපාලන පැතිකඩ මතු කරලා පෙන්නනවා වැඩි ඈතකට මේ අල්ලපු ඇටේ ඔය රේල් ගේට්ටුවට එහා පැත්තේ ඉන්න හිටපු ජීවත් වෙච්ච දයානන්ද ගුණවර්ධන මහත්මයා එහා පැත්තේ දයානන්ද ගුණවර්ධන මහත්මයා ගජමන් පුවත තුලින් සාහිත්‍යකරුවන්ගේ ශෝකාලාපය කියනවා එම නිද කමලනේ හරි හැබැයි දැන් මම මේ කතා කරන්න යන්නේ 74 නිර්මාණය වෙච්ච
සයිමන් මහත්මයාගේ සුභයස නාට්‍ය ගැන. නවගත්තේගම කියන ගම සයිමන් නවගත්තේගම මහත්මයාගේ සුභයස නිසා අපේ හිතේ පොතේ සටහන් වෙච්ච ගමක් බවට පත් වුණා. සයිමන් මහත්මයාගේ සයිමන් නවගත්තේගම මහත්මයාගේ සුභයස කතාව අපි කවුරුත් දන්නවා. අපේ ඉතිහාස කතාවක්. යසලාල රජුරෝ හිටියා. යසලාලක තිස්ස රජුරෝ හිටියා. එයා හා සමානම රුවින් සමාන සුභ කියන ද්වාරපාලකයා හිටියා. ඒ කතාව තමයි සුභයස නාට්‍යයට ගොනු වෙලා තියෙන්නේ. එතකොට මේ යසලාලක තිස්ස රජුරෝ හරි කොළොප්පමට කැමති. විහිළුවට කැමති. විහිළුවත් නෙමෙයි විහිළුවෙනුත් ටික පල්ලැහැ මට්ටමක තියෙන කොළොප්පම කියන එක. එයා ඒකට කැමති. ඒ නිසා සුභට කිව්වා අපි දෙන්න මේ ඔටුන්න වරින් වර මාරු කරගමු. හරි මම ద్వාරපාලක වෙන්නම් ඒ වෙලාවට උඹ රජ වෙන්න. මං රජ වෙච්ච වෙලාවට කොහොමත් උඹ ద్వාරපාලක තමයි. ඔන්න ඔය විදිහට කතා කරගත්තා. කතා කරගෙන දෙන්න ඔටුන්න මාරු කරගන්නවා එක එක දවස්වලට. යසලාලක තිස්ස රජුරෝ සිංහාසන ආරූඪ වුණාම එයා කියනවා ජනතාවට මම යසලාලක මං ඔබලට යහපාලනය දෙනවා කියන. ඔන්න සුභ සිංහාසන ආරූඪ වෙනවා. එතකොට සුභ කියනවා මම සුභ මගේ රාජ්‍ය විචාරයේදී මම ඔබට සුභ අනාගතයක් දෙනවා කියන. මේ දෙන්න මේ විදිහට මාරුවෙන් මාරුවට සුභ අනාගතයයි යහපාලනයයි තවත් නම් වලින් ওই විදිහට ජනතාව රැවට්ටුවා. මේ දෙන්නගේ මේ සිංහාසන ආරූඪ වීමේ කොළොප්පමත් එක්ක ජනතාව වෙච්ච රටවැසියා හැමදාම පීඩිත භාවයට තව තවත් පත් වුණා. ඒගොල්ලන්ව ඇඳුවා. මේ රාජ කොළොප්පමත් එක්ක ඒගොල්ලන් ඇඳුවා. ඇඳුවේ රටවැසියා තව තවත් පීඩාවට පත් වුණා. තවත් වටිනා දෙයක් තියෙනවා. යසලාලක රජකම් කරනකොට සුභ එයාට ආරක්ෂාව සපේනවා. සුභ රාජ්‍ය විචාරනකොට යසලාලක එයාට ආරක්ෂාව සපේනවා. ඕකම නෙමේද අදත් වෙන්නේ? ඕකම නේද අදත් වෙන්නේ? කියන්න සහෝදරයා. අදත් වෙන්නේ ඕකම තමයි. හරි. ඒගොල්ලෝ රාජ්‍ය පාලනය විහිළුවක් කරගෙන තියෙනවා. අදටත්. අදටත් ඉන්නවා යසලාලක තිස්සලා. අදටත් ඉන්නවා සුබලා. තවදුරටත් රාජ්‍ය පාලනය රටේ පාලනය විහිළුවක් වෙන්න ඔබ ඉඩ තියෙනවද? ඔබ ඉඩ දෙනවද? අන්න ඒක තමයි. ඒක තමයි සයිමන් නවගත්තේගම මහත්මයා එදා කිව්වේ රාජ්‍ය පාලනය විහිළුවක් කරගන්න එපා කියලා. හැබැයි සුභයස ඒගොල්ලෝ බලන්න නැතුව ඇති. කතාවක් දන්න නැතුව ඇති. අදටත් ඒගොල්ලෝ ඒ කොළොප්පම දිගෙන් දිගටම කරගෙන යනවා. මම නැවතත් අහනවා මේ කොළොප්පම තවදුරටත් කරගන්න ඔබ ඉඩ දෙනවද? හරි. අන්නේ විහිළුව නවත්තන්න තමයි පොදු ජනතාවත් එක්ක එකතු වෙලා බිම් මට්ටමේ සරල අපි වගේ බිම් මට්ටමේ ඉන්න මිනිස්සුත් එක්ක එකතු වෙලා මේ කොළොප්පම නවත්තන්න මහා බලවේගයක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒක තමයි අනුර කුමාර සහෝදරයා ප්‍රමුඛ, ඒ විධායක කමිටු සභිකයෝ ප්‍රමුඛ ජාතික ජන බලවේගය. ඒ නිසා මම කියන්න කැමතියි ආදරණීය මිත්‍රවරුනි, ඉතාමත් සතුටින් කියන්න කැමති, එදා සයිමන් නවගත්තේ ගම එතුමාගේ සුභයස නිසා අපේ හිතේ පොතේ සටහන් වෙච්ච ගමක් බවට පත් වුණා. ඊට පොඩ්ඩක් එහාලින් තියෙන තමුත්තේගම නුදුරු දිනයකදී අපේ අනුර සහෝදරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගය නිසා අතේ හිතේ විතරක් නෙමෙයි ඉතිහාස පොතේ සටහන් වෙන දවසක් එනවා ඉතාම ළඟට. සයිමන් නවගත්තේගම මහත්මයා හිටියේ නවගත්තේගම, අනුර සහෝදරයා ජන්මලාභී ලැබුවේ තමුත්තේගම. ඉතින් ආදරෙන් කියන්නට ඕනේ ජාතික ජන බලවේගය මේ රටේ බලය ගත්ත දාට සිංහාසනාරූඪ වෙන්නේ ඔබත් මමත් වැනි පොදු ජනතාවයි. ඔබයි මමයි සිංහාසනාරූඪ කරන්න තමයි මේ ජාතික ජන බලවේගයේ ප්‍රමුඛ මේ විද්වතුන් මේ කලාකරුවන් මේ සාහිත්‍යකරුවන් මේ වේදිකාවට ගොඩ වෙලා තියෙන්නේ. ජනනියමු කලා ශිල්පීන් හැටියට, ශිල්පිනියන් හැටියට මම විතරක් නෙමෙයි මේ වේදිකාවේ තවත් කීප දෙනෙක්ම ඉන්නවා. ග්‍රේෂන් ජයමා ඉන්නවා, ජනකරණ සිංහ ඉන්නවා, තවත් ආදරණීය හිතවතුන් ඉන්නවා. රටේ කමල් පෙරේරා අපේ
ප්‍රවීණ සාහිත්‍ය දරයා ඉන්නවා මේ හැමෝම එකතු වෙලා තියෙන්නේ කිසිදු ලාභ ප්‍රයෝජනයකින් තොරව මේ රට මේ විහිළුවෙන් මුදවාගෙන අපේ ආදරණීය ජනතාවට සිංහාසන ආරූඪ කරවීමේ අරමුණින් ඒ දවස ඉතා ඉක්මනින් නුදුරේදී ඇති වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා හොඳයි ඔබ හැම දෙනාටම ජය වේවා මාලිමාවට ජය වේවා ජාතික ජන බලයට ජය වේවා මගේ මාතෘ භූමියට ජය වේවා හරි දැන් සින්දුව ඒ සින්දුවත් මම තෝරගත්තේ අර සෙක්කෝ නාට්‍යෙම තමයි 1974 පරාක්‍රම නිර්යල්යන් නිර්මාණය කරන සෙක්කෝ නාට්‍යයේ මේකට දායක වෙච්ච නිර්මාණකරුව ප්‍රගතිශීලී මිනිස්සු පරාක්‍රම නිර්යල් මහත්මයා එච්.ඒ. පෙරේරා මහත්මයා එඩ්වඩ් ජයගොඩ මහත්මයා සැම්සන් සිල්ව මහත්මයා රංග ශිල්පීන් හැටියට ලින්ටන් සේමගේ වසන්ත විත්තච්චි ගාමිණි හෙට්ටිආරච්චි ග්‍රැන්විල් රොඩ්රිගෝ කුමාර තිරිමාදුර ඇන්ටන් ජූඩ් ගිරිරාජ් කෞශල්‍ය යනාදී මෙකි ලොකි මහා පිරිසක් මේකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ අයට ගෞරවය දක්වමින් ඔබ හැම දෙනාටම ජය වේවා. මේ තට්ටුමාරු දේශපාලන ක්‍රමය අවසන් කිරීමේ මහා අදිෂ්ඨානයට එක්රොක් වෙන්න කියලා ආරාධනා කරමින් අපි ගයමු. පරසක්වල අපේ මහරජුරුව අපිට දුන්න බැටේ.